මේ අඳගෙන ඉන්නේ National Tourist Drivers Association එකේ lecturers ලට දෙන t-shirt එක. මම ඒකේ lecturer කෙනෙක්. ඒක විශේෂයෙන්ම කියන්න හේතුව tourism වල දැනට තියෙන ඉතාම ඉහළම හොඳම training පුහුණුව එයාට ලබා දෙන සුපිරිම ආයතනය. ගැන විශේෂත්වයක් තියෙනවා. විශේෂ පණිවිඩයක් තියෙනවා. වැදගත්යක් තියෙනවා. ප්‍රධානම දේ තමයි මේ tourist drivers association එකේ විභාගයට කලින් දවසේ දවස් පහක ට්‍රේනින් එකේ විභාගයට කලින් දවසේ අවසාන ලෙක්චර් කරන්න මම. දවසක් ලස්සන දෙයක් සිද්ධ වුණා. ඒක විශේෂ පුහුණුවක්. පුදුම ප්‍රොෆෙෂනල් පුහුණුවක්. අද්විතීය පුහුණුවක්. ඒ පුහුණුව අරගෙන ටුවරිස්ලට ඒ ගයිඩ් කරන්න විවිධ දේවල් කරන්න යන අයගේ මහ පුදුම මේ සංයමයක් පුහුණුවක් ලබනවා. අපි එක පස්සේ කතා කරමු. ඒ දවසක් ඒගොල්ලෝ ඇඳගෙන ඉන්න ඕන සුදු පාට ෂර්ට් එකක්. මේ දවසේ මම කලින් යනවා ලෙක්ෂයකට කලින් මට දැක්ක සුදු පාට ෂර්ට් එකක් යනන් ඇවිල්ලා නැහැ කියලා. විභාග දවස මේක අනිවාර්යෙන්ම එයා එන්න ගන්න. නමුත් ඒගොල්ලෝ කිව්වා නිලධාරි කිසිම හේතුවක් නිසාවත් විභාගේ ලියන්න බෑ. විනය පුහුණු. ඒතර මේගොල්ලෝ දැන් මමයි කල්පනා කරා ඉතින් අපරාධනේ මේ මේ කෙනා දවස් ගාණක් ඇවිල්ලා දැන් විභාග දවසේ මෙයා හුඟා දුර එක්කෙනෙක් කොහොමද ඒ පුද්ගලයාට යන්නේ කියන්නේ වාඩි වෙන්න බෑ. විනය ලංකාවට වෙලා තියෙන මේක විනය නේ. නිසා නිසි පුහුණුවක් පුදුම පුහුණුවක් දුන්නා. හසයා වෙන කෙනෙක්ගෙන් ළඟ කෙනෙක්ගෙන් ෂර්ට් එක ඉල්ලන් ඇවිල්ලා සුදු පාට විභාගයට වාඩි වුණා. බලන්න කොයිතරම් විනයක් සහිත කොයිතරම් සිස්ටමැටික පුහුණුවක් තියෙනවා. අනේ විදිහට තමයි අපි අපේ මනස පුහුණු කරගන්නවා. අපි අසුභවාදී නරක දේවල් වලින් මනස පුහුණු කරලා නම් රූපවාහිනිය බලලා වැරදි යාළු ආශ්‍රය කරලා වැරදි පණිවිඩ අරගෙන ඉතා ඒ සියලුම දේවල් අපේ පුහුණුව බවට පත් වෙනවා. මනස පුහුණු කරනවා අපේ අවටාය. අපි තාම පරිසම් වෙන්න ඕනේ අපේ මනස පුහුණු කරන අයගේ. නිතරම එක දෙයක් දිග්ගටම ඒ වචන ටික වැටෙනවා නම් ඒක පුහුණුවක් වගේ. එස කරුණා කරන ඔබ ඇසුරු කරන පුද්ගලයෝ ගැන හරිම අවධානයකින් ඔබේ දරුවා පාසලේ ඇසුරු කරන යාළුවෝ ගැන අවධානයකින් සම්පූර්ණයෙන්ම ඒ අයව ඉවත් කරන්න කියනවා නෙමෙයි බොහොම පරිස්සමෙන් ටැක්ටිකලි උපක්‍රමශීලීව ඒගොල්ලන්ගෙන් ඉවත් වෙන අය. ඔබ ඔබේ මනස පුහුණු කරන්න සුබවාදීව මතක තියාගන්න. ඔබ නිතරම ඇස ගැටෙනවා නම් එක පණිවිඩයක් එකම විදිහට දිගටම ඒක ඔබේ මනස පුහුණු කරනවා සමානයි. එහෙනම් මේ පණිවිඩය ගැන පරිස්සම් වෙන්න. නිසා අදින් පස්සේ ඔබ ඔබේ මනස පුහුණු කරන්න විනයක් සහිතව ඔබගේ ඔළුවට වැටෙන දේවල් පංචේන්ද්‍රයන්ගෙන් වැටෙන දේවල් ඇහැ කන නාසය මේ වැටෙන දේවල් පිළිබඳව හොඳ අවධානය හොඳම අවබෝධයකින් ඉන්න ඕනේ. ඔබේ මනස පුහුණු කරන්න සුබවාදී. ඔබේ ජීවිතය ජය ගන්නවා ඒකාන්ත.